Gamu Sri Lanka Agen Patan Gamu හෙට දිනය මේ රටේ ඡන්දදායකයින්ට තීරණාත්මක දිනයක් මේ ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් ජනාධිපති වර්ණයට තරඟ වදින අපේක්ෂකයින් එක වේදිකාවකට පැමිණෙන එක වේදිකාවකට ඇවිල්ලා තමන්ගේ රට හදන ඉදිරි වසර පහේ රට හදන වැඩපිළිවෙල ජනතාවට කියන මාර්ච් 12 ව්‍යාපාරයේ ජනපති විවාදය හෙට හවස 3 සිට 5 දක්වා මේ රටේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන රූපවාහිනී නාලිකාවල රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය සිරස රූපවාහිනිය දෙරණ සියත හිරු ඒ සියලුම නාලිකාවල ක්‍රියා මේ සජීවීව විකාශය කරන්නට මේ වෙනකොට එකඟතාවය පළ කරලා තිබෙනවා ඒ වගේම අපි ඒ සියලු මාධ්‍ය ආයතන වලට අපේ ගෞරවයේ මාර්ච් 12 ව්‍යාපාරයේ හැටියට පිරිනමන්නට කැමතියි. අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට හෙට දවසේ හවස 3 සිට 5 දක්වා ඔබේ කාලය වෙන් කරගන්න. මේ සඳහා දැනට අපේක්ෂකයෝ 4 දෙනෙක් තමන්ගේ එකඟතාවය පළ කරලා තිබෙනවා. විපක්ෂ නායක ඒ වගේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ වගේම පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, ඒ වගේම කොමියුනිස්ට් පක්ෂයේ නියෝජනය කරමින් dilith jayaweera මහතා, ඒ වගේම ස්වාධීන අපේක්ෂක අරියනේත්තිරන් මහතා හෙට දිනේදී මේ විවාදයට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම 8 වෙනිදා සැප්තැම්බර් 8 වෙනිදා විජේදාස රාජපක්ෂ මහත්මයා, නුවන් බෝපගේ මහත්මයා, සරත් මනමේන්ද්‍ර මහත්මයා, අනෝජ් සිල්වා මහත්මයා සහ ඕසල හේරත් මහත්මයා මේ විවාදයේ සඳහා එකතු වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම 9 වෙනිදාත් අපේක්ෂකෝ 6 දෙනෙක් අපිත් එක්ක මේ විවාදයට එකඟ සහභාගී වීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ අනුව පානි විජේසිරිවර්ධන, ඒ වගේම තිලකරාජ මහත්මයා, නාමල් රාජපක්ෂ මහත්මයා, KR ක්‍රිෂාන් මහතා සහ රොසාන් රණසිංහ කියන අපේක්ෂකයින්, ඒ වගේම කීර්ති වික්‍රමරත්න මහතා මේ දිනේදී 9 වෙනිදා සජීවී විකාශනයේට එකතු වෙනවා, මේ විවාදයට එකතු වෙනවා. ඒ නිසා අපි ජනතාවට ඉල්ලා සිටින්නේ මාර්ච් 12 ව්‍යාපාරය සැලසුම් කරලා තිබෙන මේ සජීවී විකාශනයේ සජීවීව ඔබට ඔබේ ආලින්දයේදී ඔබේ ජනාධිපති අපේක්ෂකයින් රට හදන වැඩපිළිවෙල ඔබට බලන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සූදානමින් සිටින හෙට දිනේදී හෙට හවස 3 සිට 5 දක්වා සියලුම රූපවාහිනී නාලිකාවල මේ විකාශනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට මේ හරහා තමන්ට සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඔවුන්ට ඉඩ කඩක් ලැබෙනවා. ඒ වගේම හෙට දිනේදී අපි තවමත් අපේක්ෂා සාගතව සිටිනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගේ සහභාගීත්වය ඔවුන්ට යොදාගත් වැඩ නිසා ප්‍රායෝගික අපහසුතාවයන් පිළිබඳව සඳහන් කළ තිබෙනවා. නමුත් තවමත් අපි බලාපොරොත්තු සහගතව සිටිනවා ඔහුත් මේ සංවාදයට සහභාගී වෙයි කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට තරඟ කරනවා. එතුමාට මේ සඳහා සහභාගී වීමට නොහැකි බව ලිඛිතව අපිට දන්වලා තිබෙනවා. දැන් අද දෙවන දවසේ තැපැල් ඡන්දය කොහොමද වාර්තා වෙන්නේ? ඇත්තටම තැපැල් ඡන්දය අද 3 වෙනි දවසේ ක්‍රියාත්මක වන මේ දක්වා බරපතල ගැටලු අපිට තැපැල් ඡන්දය ආශ්‍රිතව වාර්තා වෙලා නැහැ. සිදුවීම් 10ක් පමණ වාර්තා වුණා. ස්ථාන කීපයකදී මේ ඡන්දදායකයින්ට වෙනත් දිනයක් ලබා දීලා ඡන්දය පාවිච්චි කරන්නට ඊයේ දිනේදී පාවිච්චි කරන්න හැකි වෙච්ච අවස්ථා වාර්තා වුණා. ඒ වගේම කොට්ටා ප්‍රදේශයේ සිදුවීමක් වාර්තා වුණා. ඡන්ද නියෝජිතයෙකුට ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩකඩ මුල් අවස්ථාවේම ලබා නොදීමක් පිළිබඳව සෙසු සිදුවීම් මැතිවරණ ප්‍රචාරයට අදාළ වාර්තා තමයි වාර්තා වෙන්නේ. හැබැයි සමාජ මාධ්‍ය හරහා එක් දේශපාලන පක්ෂවලට ලැබුණු ඡන්ද ප්‍රමාණයන් සඳහන් කරලා යම් ප්‍රචාරණයක් සිද්ධ වෙච්ච කාරණයක් පිළිබඳව අපිට වාර්තා වුණා. අපි මැතිවරණ කොමිසමට මේ පිළිබඳව කොමිසම සභාවේ අවධානය යොමු කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය වාර්තා සකස් කරපු කණ්ඩායම් සොයා බලලා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන හැටියට අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේත් යදාළ සමාජ මාධ්‍ය ආයතන වලත් අවධානය යොමු කරයි කියලා. ඒ වගේම තැපැල් ඡන්දය ඊටාම ඡන්දදායකයන් ඊටාම උනන්දුවෙන් ඡන්දේ පාවිච්චි කරපු බව අපේ නිරීක්ෂණය වෙනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දදායකයන් පෝලිං සහිතව ඡන්දේ පාවිච්චි කිරීම සඳහා දැඩි උනන්දුවක් දක්වපු ස්වරූපයක් මේ ජනාධිපති වර්ණයට අදාළව අපි දකිනවා. ඒක සාධනීය ලක්ෂණයක් හැටියට අපි සඳහන් කරන්නට කැමැතියි. දැන් තකසන්ද හෙට 3 වෙනි දවසේ කොහොමද සුබලම් ඔව් තැපැල් ඡන්දය ඇත්තටම අද දිනෙන් අවසන් වෙනවා. අද දිනේදී ඡන්දය පාවිච්චි කරන්න බැරි වෙන කණ්ඩායම් සඳහා පොදු දිනයක් නැවත වරක් මේ මාසේ 11 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඉදකඩ මැතිවරණ කොමිසම සභාව ලබා දීලා තියෙන නිසා මෙතෙක් පාවිච්චි කරන්නට නොහැකි වෙච්ච ඡන්දදායකින්ට ඒ සඳහා කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ. නිසා අපි විශ්වාස කරනවා ඒ දිනේ තුලත් තැපැල් ඡන්දයේ සාමකාමීව සිද්ධ වෙයි කියලා. කොහොම වුණත් මේ වෙනකොටත් ඉතා ඉහළ ප්‍රතිශතයක් තැපැල් ඡන්දය පාවිච්චි කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ ප්‍රතිශතයේ කොපමණ විතරද मंगितने अभी निरीक्षण संविधान हेटियट ए प्रतिशत पिलिबंधव प्रकाश करने निर्णायक मैथिवान को सभावे राजकार्य दाकिने कोमुनाथ तपाचंदे भावितावीम आवसान वेन तेक मे प्रतिशत प्रकाश किरीम अभी हितनवा नुसुदुसुई केला कोमुनाथ इहल प्रतिशत या चंदे पाविच्य अनुभव अपे निरीक्षणे वेनवा ඒ වගේම දැන් මේ සමහරු මේ නිරීක්ෂ අවසානයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල පවා මේ ප්‍රකාශ කරන වාතාවරණයක් නේ දකින්න ලැබෙන මේ සමාජ මාධ්‍ය තුල. මේක කොයි වගේද මැතිවරණ නීතියත් එක්ක? ඊට පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. මොකද ඒක කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමක් සහ ඒ සඳහා යම් බලපෑමක් ඇති කිරීමක් මේ හරහා සිද්ධ වෙනවා. මැතිවරණ ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාවටවත් මේ කාලය තුල දැනගැනීමේ හැකියාවක් නැහැ. මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අදහසක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද ගණනය කිරීමෙන් පමණයි. ඒ නිසා මේ සියලු තොරතුරු ව්‍යාජ තොරතුරු මේ ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම මැතිවරණ නීතිය ඉදිරියේ වැරදක් වෙනවා. ඒක සදාචාරමත් වශයෙන් උත් වැරදි, නීතිමය වශයෙන් උත් වැරදි. ඒක නිසා තමයි අපි මැතිවරණ කොමිසම සභාවෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම සිදු කරන හැටියට. මේ පිළිබඳව අපි නිරන්තරයෙන් අපි සමාජ මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අපිත් සමග ඒකාබද්ධව වැඩ කරමින් තිබෙනවා. #තරුණ පරපුර කියන කණ්ඩායම අපි ඔවුන් සමග දෛනිකව මේ පිළිබඳ සොයා බැලීම් සිදු කරමින් තිබෙනවා. දැන් තමත් සමාජ මාධ්‍යට අදාළ පැමිණිලි 400කට වැඩි ප්‍රමාණයක් අපි මැතිවරණ කොමිසම සභාවේ අවධානයට යොමු කරලා තිබෙනවා. දැන් මේ සමාජමා දැන් මැතිවරණ නිරීක්ෂණ මේ සංවිධානය හැටියට ඒ වගේම මැතිවරණ නීතිය ඔක්කොම ගත්තාම මේ සියලු අනිත් ප්‍රචාරණ කටයුතු පොලිසිය ධම්මලා හිම නවත්තන්න ඒ වගේ අවස්ථා තියෙනවා. නමුත් මේ සමාජ මාධ්‍ය තුල සංසරණ වෙන බොහෝ දේවල් මැතිවරණ නීති බොහෝ උල්ලංඝනය කරනවා කියලා දකින්න ලැබෙනවා. සමහර පක්ෂපාතී දේවලුත් විශාල වශයෙන් යනවා. මේක පාලනය කිරීමට කිසිදු පියවරක් අරගෙන නැහැ කවුද? මම හිතන්නේ සමාජ මාධ්‍ය කියන කාරණේ නිදහස් අවකාශයක් වුණට තියෙන්නේ. අපි දන්නවා ප්‍රධාන මාධ්‍යවල මේ මාධ්‍ය මෙහෙවන නිශ්චිත ආයතන ඒවායේ යම් යාන්ත්‍රණ තියෙනවා. ඒවා පාලනය වෙන ක්‍රමවේද තියෙනවා. නීතියකට අනුගතව ඒවා ක්‍රියාත්මක වෙනවා. නමුත් සමාජ මාධ්‍යවල එවැනි ආකාරයේ පාලන ව්‍යුහයක් දකින්නට නැහැ. සමාජ මාධ්‍ය විසින්ම නිර්මාණය කරගත් පාලන ව්‍යුහයන් තමයි තිබෙන්නේ. හැබැයි මෑත කාලේ අපි දන්න ලංකාවේ ඊට අදාළ නීතියින් සම්මත වෙලා තිබෙනවා. ඒ නිසා යම් පුජ්‍යලේක් දැනම හිතාමතා ජනචන්දදායකයා නොමග යවන ආකාරයට කටයුතු කළොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය වෙන ආකාරයට කටයුතු කළොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. මෙතනදී අපි අවධාරණය කරන්නේ සහ ඉල්ලා සිටින්නේ මේ හැම කාරණයක්ම නීතිය ඉදිරියේ ඔප්පු කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ පුරවැසියෝ හැටියට සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා. නිදහස සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්නට මැතිවරණ කොමිසම සභාවට අවශ්‍ය සහයෝගය ලබා දීම. මැතිවරණ කොමිසම සභාවට තනියම මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැ. සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍යයි. ඒ නිසා අපි අවධානයෙන් ඉල්ලා සිටිනවා මේ ජනතාවට වැරදි තොරතුරු සමාජගත කිරීම एवगेम वायरी प्रकाश सामाजिकगत किरीम දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරණ නීතිය නොසලකා ක්‍රියා කිරීම වැනි කාරණා වලින් වළකින හැටියට අපි සියලුම සමාජ මාධ්‍ය පිටු මෙහෙවන ඒ වගේම පුජ්‍යලිකව තමන්ගේ සමාජ මාධ්‍ය හසුරවන සියලු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතියෙන් ඔබට ගිහිල්ලා සදාචාරවත් ආකාරයට මේ කටයුතු කරන්න කියලා. මොකද මේ රටේ අනාගත ජනාධිපතිවරයා තෝරන මැතිවරණය විධායකයේ ප්‍රධානියා තෝරන මැතිවරණය සා ඉදිරි අවුරුදු 5ට මේ රට බාර දෙන නායකයා මේ මැතිවරණයෙන් පත් වෙනවා. ඒ නිසා ඒ පත්වීම සාධාරණ නිදහස් පරිසරයක් තුල සිදු විය යුතුයි. එහි වගකීම සෑම පුරවැසියෙකුටම ඒ වගකීමෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ. කාලයකට පස්සේ එන මේ තරල් ඡන්දය මේ ආව තරල් ඡන්දය අද දවසේ අවසන් වෙනවා. පහුගිය ඒ තරල් ඡන්ද සහ මේක සාපේක්ෂව ගත්තහම කොයි වගේ තත්ත්වයක තියෙනවද? ඔය තැපැල් ඡන්ද මෑත කාලේ පහුගිය අවුරුදු ගණනාවක ගත්තොත් පහුගිය අවුරුදු 10ක පමණ තැපැල් ඡන්ද සම්බන්ධයෙන් අපිට බරපතල ගැටලු වාර්තා වෙලා නැහැ. ඇත්තටම තැපැල් ඡන්දය ආශ්‍රිතව ඊටාම කලාතුරකින් තමයි යම් ගැටලුවක් වාර්තා වෙන්නේ. මොකද තැපැල් ඡන්දේ පාවිච්චි කරන්නේ රාජ්‍ය නිලධාරීන්, තැපැල් ඡන්දේ ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආයතනවල. ඒ නිසා ඒ කටයුතු සාමකාමීව සිද්ධ වෙනවා. ඒ වගේම මේ මැතිවරණයේදී අපි මැතිවරණයේ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව අපි විවේචනය කළා. කලාට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම පිළිබඳව අපි විවේචනය කරනවා. හැබැයි සාපේක්ෂව මේ ප්‍රචාරණකාරී තත්ත්වයන් අඩු වෙමින් තිබෙනවා. ඒ වගේම නීති විරෝධී ප්‍රචාරණ සාපේක්ෂව අඩු වෙමින් තිබෙනවා. දැන් අද අපි බැලුවොත් මීට අවුරුදු 15කට එහා පැත්තේ තිබිච්ච තත්ත්වෙ නෙමෙයි මේ පෝස්ටර් කටවුට් සම්බන්ධයෙන් උනත් දේශපාලන පක්ෂ යම් විනයක් සංයමයක් ඇතුව කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය වෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට මේකේ අඩුවීමේ ප්‍රවණතාවයක් අපි දකින නිසා අපි ඒවා පිළිබඳව සුබවාදී බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන් කියලා අපි හිතනවා. මේවර මැතිවරණය පවත්වන්නේ පොලිස්පතිවරයෙක් නොමැති තත්ත්වයක් තුල අඩුම තරමින් වැඩ බලන පොලිස්පතිවරයෙක් හෝ නොමැති තත්ත්වයක් තුල. නමුත් අපි මේ මැතිවරණයේදී සුබවාදීව දකිනවා පොලිසිය ඒ ක්‍රියාකාරීත්වය වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව ඊට වඩා කඩිනම් ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පොදුවේ අපිට අගයීමක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. යම් යම් සිද්ධීන් තිබෙනවා. යම් පොලිස් ස්ථාන ආශ්‍රිතව පොලිසියේ ක්‍රියාකාරීත්වයන් ගැටලු සහගත තත්ත්වයන් වාර්තා වෙච්ච ස්ථාන. නමුත් පොදුවේ පොලිසියේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක් හැටියට අපිට අගය කරන්න පුළුවන්. පොලිසියට මේ වෙනකොට ලැබිලා තියෙන පැමිණිලි ප්‍රමාණයට අනුව ඔවුන්ට මැතිවරණයට අදාළව පැමිණිලි 213ක් වාර්තා වෙලා තිබෙන බව සඳහන් වෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 154ක් සහ මැතිවරණට අදාළ අපරාධමය පැමිණිලි 59ක් හැටියට වාර්තා වෙනවා. ඒ වගේම 22 දෙනෙක් මේ වෙනකොට පොලිසිය මැතිවරණට අදාළව අත්අඩංගුවට ගැනීම කරලා තිබෙනවා. ඒ වගේම වාහන 5ක් අත්අඩංගුවට ගත්ත බව පොලිසිය සඳහන් කරනවා. මේක සාධනීය තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම පැට්‍රල් සංවිධානයේ වරින් වර උන්ට යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන්ුත් ඊටාම කඩිනමින් ක්‍රියාත්මක වෙන ස්වරූපයක් මේ මැතිවරණයේදී අපි අත්දැකලා තිබෙනවා.